මේ මාසෙදි අපිට බලන්න පුළුවන් වෙන ප්‍රධානතම උල්කාපාත වර්ෂාවක් තමයි ඊටා ඇක්වාරිට්ස් උල්කාපාත වර්ෂාව කියලා කියන්නේ. මේකට ඊටා ඇක්වාරිට්ස් කියන හේතුව තමයි මේක අපිට දකින්න පුළුවන් වෙන්නේ ඇක්වේරියස් එහෙම නැත්නම් කුම්භ කියන තාරකා රාශිය ආශ්‍රිතව වීම නිසා. ඊළඟට මේ උල්කාපාත වර්ෂාව අපිට සාමාන්‍යයෙන් අප්‍රේල් මැද සිට මැයි අග දක්වා බලන්න පුළුවන්. හැබැයි මේක උපරිම වෙන්නේ අද රාත්‍රී සහ හෙට උදෑසන වගේ කාලයේදී. එතකොට උදෑසන 3 සිට 5 වගේ දක්වා කාලය තුළ අපිට නැගෙනහිර අහස නිරීක්ෂණය කරන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් පැයකට උල්කාපාත 50ක් 60ක් වගේ අතර ප්‍රමාණයක් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. මේක හැම වර්ෂයම දිනයකද කාලයකට සැරයක් කියනද කොහොමද? මේ උල්කාපාත වර්ෂාව පිළිබඳ විශේෂතම කරුණ තමයි මේක හැලීගේ වල්ගාතරුව ආශ්‍රිතව සිදුවීම. ඒ කියන්නේ හැලීගේ වල්ගාතරුව ගමන් කරපු මාර්ගය හරහා පෘථුවිය ගමන් කිරීමේදී පෘථුවියේ වායුගෝලයත් සමග එම අවස්ථාවේ ඉවත් වී ගිය එම අවස්ථාවේ වල්ගාතරුවෙන් ඉවත් වී ගිය පදාර්ථය අන්තර්ක්‍රියා කිරීම නිසා තමයි මේ උල්කාපාත වර්ෂාව ඇතිවන්නේ. සාමාන්‍ය මේක ඕනෑම අවුරුද්දක අප්‍රේල් මැයි මාසය ආශ්‍රිතව සිද්ධ වන උල්කාපාත වර්ෂාවක්. සාමාන්‍යයෙන් මේ උල්කාපාත වර්ෂාව නිරීක්ෂණය කරනවා නම් අපිට උස් ස්ථානයකට යන්න පුළුවන් නම් හොඳයි. මොකද මේක අපිට දැర్శණය වෙන්නේ ටිකක් ක්ෂිතජයට ආසන්නෙන් වෙන හින්දා. ඒ වගේම මේ උල්කාපාත වර්ෂාවත් ආශ්‍රිතව අපිට බුධ, අඟහරු සහ සෙනසුරු කියන ග්‍රහයන්ද දකින්න පුළුවන් වෙනවා. ඒක හින්දා අභ්‍යවකාශ විද්‍යාවට කැමති දරුවන්ට මේ වගේ අවස්ථාවක් නිරීක්ෂණය කරන්න ලැබීම ඉතාමත් වැදගත් අවස්ථාවක් වෙනවා. මේ උල්කාපාත වර්ෂාව බලන්න අපිට කිසිම උපකරණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. පියවියසින් අපිට මේ උල්කාපාත වර්ෂාව කිසිම ගැටලුවක් නැතුව නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා. සූම් අවුට් එක ඔක් වෙනද මේ හතර රෑ කියලා වෙලාවක් තියෙනවද උදේ 5ට වගේ තමයි හොඳ වෙන්නේ 3 5 වගේ කාලෙදි මේ හතර රෑ